ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද සිට හරියට දවස් 6කින් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ජනාධිපතිවරණය පිළිබඳ නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කරන්න. නමුත් මේ මොහොතේත් මේ රටම දෙගිඩියාවකින් පෙළෙන්නේ ජනාධිපතිවරණයේ තියයිද නැද්ද කියලා. සමස්ත ජාතියම මෙවැනි අවිනිශ්චිත තැනකට තල්ලු වුණේ හේතු හතරක් නිසා. මුලින්ම ජනාධිපතිතුමාගේ පක්ෂේ ප්‍රධාන ලේකම්වරයා රටට කිව්වා ජනමත විචාරණයක් තියලා ජනාධිපතිතුමාගේ දූරකාලයේ වසර දෙකකට දික් කළ යුතුයි කියලා. දෙවෙනි හේතුව, ජනාධිපතිතුමාගේ පක්ෂේ සභාපතිතුමා වජිර අබේවර්ධන මැතිතුමා නිරන්තරයෙන්ම කියනවා ජනාධිපතිතුමාට තව වසර 10ක් රට වාර දීලා තිය යුතුයි කියලා. ඡන්දකින් ඒක වෙන්නේ නැහැනේ. තුන්වෙනි හේතුව, ජනාධිපතිතුමාගේ පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල් දැමීම පිළිබඳ අතිශයින්ම නරක ඉතිහාසයක් තිබීම. 1982 ලාම්පු කලගෙඩි සෙල්ලමෙන් පාර්ලිමේන්තු මැතිවරණය අවුරුදු 6කට කල් දැම්මා. 2015 පුංචි ඡන්දේ අවුරුදු 2කට කල් දැම්මා. 2018 පළාත් සභා මැතිවරණේ අතුරුදාන් කරාම හොයාගන්නත් නැහැ. 2022 පුංචි ඡන්දෙට කළෙත් ඒකමයි. ඒ නිසා මේ රටේ ජනතාවට සාධාරණ බියක් ඇති වෙනවා. අර ඡන්දවලට කරපු දේම මේ ඡන්දෙටත් කරාවිද කියලා. හතරවන හේතුව තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආවගන්තියේ වසර 6ක් ඉක්මවා කියන යෙදුම වෙනුවට වසර 5ක් ඉක්මවා කියලා සංශෝධනය කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විශේෂයෙන් 83 ආවගන්තිය සංශෝධනය කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා 83 වගන්තිය සංශෝධනය කරනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතුයි කියලා. මේ ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත්කරන්න සතියක් තියෙද්දී රට ජනමත විචාරණයකට තල්ලු කරන, ජනමත විමසුමකට රට තල්ලු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවම ජනතාවට ජනාධිපතිවරණය අතුරුදහන් වෙයි කියන සාධාරණ සැකය ඇති වෙන එක හරිද වැරදිද? හරිනේ. ජනාධිපති නීතිච්චවරු දෙන්නෙක් ඉන්න මේ අමාත්‍ය මණ්ඩලයට මේක ජනමත විචාරණයට යොමු කළ යුතු සංශෝධනයක් කියන එක නොතේරුණාද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්තෙම මේ 22 ව්‍යවස්ථා සංශෝධනය කියලා ගේන්න යන්නේ අනවශ්‍ය සංශෝධනයක්. දැන් ඔය 83 ආවගන්තියේ 6 අවුරුද්දක් ඉක්මවා කියලා තියෙන්නේ මොකද? 19 සංශෝධනයට කලින් ජනාධිපතිගේ දුරකාලයේ තිබුණේ වසර 6යි. ජනාධිපතිතුමාගේ දුරකාලය ගැන ව්‍යවස්ථාවේ කතා කරන්නේ 32 වගන්තියේ. මේ 32 වගන්තියේ 19 ව්‍යවස්ථාවෙන් වසර 6 සිට වසර 5 දක්වා අඩු කළා. නමුත් සිතාමතා ඕනකමින් තමයි 83 ආවගන්තියට අත තිබෙන්නේ නැත්තේ. ඇයි ඒ? 83 ආවගන්තියට අත තිබ්බොත් ජනමත විචාරණයකට යන්න වෙනවා. හැබැයි 83 ආවගන්තියේ ඒ ආකාරයෙන්ම තිබුණාය කියලා කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අපි එහෙම කියන්නේ ඇයි? 83 ආවගන්තියේ කියන්නේ වසර 6ක් ඉක්මවා ජනාධිපති දුරකාලයේ දිගු කිරීමට හෝ 32 වගන්තිය සංශෝධනය කිරීමට හෝ ඊට පටහැනි පනතක් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයකදී ජනතාව විසින් සම්මත කළ යුතුයි. දැන් එතන ඉතා පැහැදිලිව කියනවා 32 වගන්තිය සංශෝධනය කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයි. දැනටමත් 32 තියෙන්නේ කොච්චරද? 32 වගන්තිය කියන්නේ ජනාධිපති දුරකාලයේ වසර 5කි. එහෙනම් 83 ආවගන්තියේ 6 වසර ඉක්මවා කියන වගන්තිය සංශෝධනය කළත් නැතත්, ඕක තිබුණත් නැතත්
වසර පහ ඉක්මවා ජනාධිපතිතුමාගේ දූර කාලය වැඩි කරන්නට නම් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ 3-2 අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතුයි. එහෙම නම් මේ වියදම්කාරී ජනමත විචාරණයකට රටතල්ලු කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න මේ රටේ අමාත්‍ය මණ්ඩලයේ තීන්දු කිරීමේ පදනම මොකද්ද, සාධාරණත්වය මොකද්ද කියන එක අද මේ විවාදේ කතා කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රටට පැහැදිලි කළ යුතුයි. හරියට ව්‍යවස්ථාව කියුවා නම් මෙවැනි පනත්තක් ගෙනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ කියන එක මේ අය දකිනවා. දැන් මේ ජනතාවට ඇති වෙලා තියෙන සාධාරණ බියට හේතු හතරක් අපි ඉදිරිපත් කළා. දැන් අපි ව්‍යවස්ථාව දිහා පොඩ්ඩක් හැරිලා බලමු. මේ ජනාධිපතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව මොකද කියන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 31-3 වගන්තියේ සඳහන් වෙනවා, ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වත්මන් ජනාධිපතිතුමාගේ දූර කාලය අවසන් වීමට මාස 2 නොවැඩි මාසයකට නෝඩු කාලයක් තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමා කොටේනේ අදින්නේ. ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වුණේ 2019 නොවැම්බර් මාසේ 18 වෙනිදා. එතුමාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18 වෙනිදා. 2024 නොවැම්බර් 18 වෙනිදා මාසකට නෝඩ්, ඒ කියන්නේ ඔක්තෝබර් 18ට වඩා එහා පැත්තේ මාස 2 නොවැඩි. එහෙනම් සැප්තැම්බර් 18න් මෙහා පැත්තේ. එහෙනම් ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 18ත් ඔක්තෝබර් 18ත් අතර අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊළඟට මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ නාම යෝජනා දින ගැන කතා කරද්දී 1988 දී සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2-1 ආවගන්තිය අනුව නාම යෝජනා භාරගත් දිනේ සිට සති 4 නෝඩු, සති 6 නොවැඩි කාලයක් තුළ ජනාධිපතිවරණය පවත්වන්න ඕනි. ඒ වගේම එම පනතෙම 2-1 ආවගන්තිය අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕනි. ප්‍රකාශයට පත් කරන දවසේ ඉඳන් දින 16ත් 21ත් අතර දිනයක නාම යෝජනා කැඳවන්න ඕනි. මම මේක පියවරෙන් පියවර විස්තර කරන්න හිටියේ, නමුත් කාලේ මදි නිසා මේ වගන්ති දෙක දාලා බැලුවම නාම යෝජනා දිනේ විය හැකි ආසන්නතම දිනේ අගෝස්තු මාසේ 7 වෙනිදා. ඒ වගේම දුරම දිනේ වෙන්නේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා. ඡන්දේ ප්‍රකාශ කරන්න පුළුවන් පරාසය තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. 2024 ජූලි 17 වෙනිදා සැප්තැම්බර් මාසේ 4 වෙනිදාත් අතර දිනයක තමයි මැතිවරණ කොමිසමට මැතිවරණේ ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ජූලි 17න් පටන් ගත්තම ජූලි 17ම කරන්න ඕනි කියලා නැහැ, සැප්තැම්බර් 4 දක්වා වුණත් ඉන්න පුළුවන්. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මැතිවරණ කොමිසමට නීතියෙන් කාලය ලබා දුන්නත් මේ සමාජයේ මතුවලා තියෙන මහා දෙගිඩියාව නිසා, ව්‍යාකූලත්වය නිසා, ඒ ව්‍යාකූලත්වය නැති කරන්න නම් මැතිවරණ කොමිසමට බලය ලැබිලා හැකි ඉක්මනින් අඩුම ගන්න පළවෙනි සති 2 ඇතුළත ජනාධිපතිවරණේ නාම යෝජනා කැඳවන දිනේ කවදාදයි කියලා ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් විදිහට අපි සලකනවා. මැතිවරණ කොමිසම 17 වෙනිදාන් පසු හැකි ඉක්මනින්ම ජනාධිපතිවරණේ ප්‍රකාශයට පත් කරලා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ඡන්ද බලය රැක දෙන්න කටයුතු කරાવી කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.